නැවතත් අපි සිකුරාදා පින්නි වියන සමගින් එකතු වෙනවා. හොඳයි. අපි දන්නවා දැන් මේ ඉන්නේ මාර්තු මාසයේ අන්තිම දවස් කිහිපය ගත කරන එක. මම හිතන්නේ වැඩසටහන ආරම්භ කරනකොටත් මම මේ කියන කාරණාව සඳහන් කරා. ඊළඟට අපි යන්නේ අප්‍රේල් මාසෙට, බක් මාසෙට. සිංහල අලුත් අවුරුද්ද ගැන වැඩියෙන්ම කතා කරන රටේ ඉන්න බොහෝ දෙනා හැම කෙනෙක්ම වගේ කාර්යබහුල වෙන ආයතනික වශයෙන් ගත්තත් අධිශය කාර්යබහුල මාසයක්. මොකද බොහෝ දේවල් මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක අපි ගෙදර ඉඳන් හිතනවා වගේම ආයතනික වශයෙන් ගත්තත් හැමෝම හිතන කාලයක්. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නිපොන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සම්මාන්‍ය අධිකාරී වගේම අධ්‍යක්ෂ නෙමන්ත අබේසිංහ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. මම හිතන්නේ මම කියපු කාරණාව හරි. මාර්තු මාසේ අවසන් වෙනවා කියලා කියන්නේ අප්‍රේල් මාසේ ලබනවා කියන්නේ සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරන බක්මහා මංගල්‍යයට මේ සූදානම් වන මාසයක්. ඉතින් නිපොන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතන ඒ සඳහා සූදානම් වෙනවා. හොඳයි, අපි මුලින්ම මේ කියන ආයතනය ගැන කතා කරමු. නිපොන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. මේ ආයතනය ගැන ඔබතුමා හඳුන්වලා දෙනවා නම් මොන විදිහටද හඳුන්වලා දෙන්නේ අපේත් එක්ක එකතුලා ඉන්න අයට? ඔව්, නිපොන් පේන්ට් ආයතනය ජපානයේ පටන් ගත්ත 1881, ඒ කියන්නේ අපි අවුරුදු 143ක් විතර වෙනවා. ඉතින් ජපානයෙන් පටන් අරගෙන අපි කවුරුත් දන්නවා ජපාන් තාක්ෂණයත්, ඒ වගේම හැමදේම අපි ලබා දෙන බාණ්ඩ පිළිබඳ ඒකේ තියෙන මේ හොඳ ගතිගුණ ගැන. ඉතින් අපි එහෙම ඉස්සරහට යනකොට ඉතින් ජපානයෙන් පටන් අරගෙන ආසියාවට ඇවිල්ලා ආසියාවෙන් ශාන්තිකරයට ගිහිල්ලා ශාන්තිකරයෙන් යුරෝපයට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා දැන් ඇත්තටම ලෝකෙම ජයගත්ත කම්පනියක් හැටියට නිපොන් පේන්ට් බලගන්න. අපි දැනට අපි කියනවා ආසියාවේ නම්බර් එකේ තීන්ත කම්පනිය කියලා. හොඳ, ආසියාවේ අංක එකේ තීන්ද සමාගම තමයි නිපොන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. මට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි නිමන්ත මහත්මයා, ඇයි ඔබතුමාලා සාදින් රූපවාහිනිය සේවයත් එක්ක ඉන්නේ? මම දන්නවා පසුගිය වසරවලදී දිගටම අපිත් එක්ක හිටියා. අවුරුදු වැඩසටහන් එක්ක අපේ සූර්ය මංගල්‍යත් එක්ක විශේෂයෙන්ම නිපොන් මේ පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන මේ ආයතන හැමදාමත් ඉන්නවා මම දකිනවා. මේ කියන අත්දැකීම මම හිතන්නේ විශේෂ වෙන්න ඕන සාදින් රූපවාහිනිය සේවයත් එක්ක රැඳෙන්න. ඒකට විශේෂ හේතුව අපි කියනවා නම් මම හිතන්නේ කම්පනියක් හැටියට අපේ බලන කන්සියුමර් කස්ටමර්ස්ලා කොච්චර නාලිකාවක් සමග රැඳිලා දිනවා. ඉතින් අපි හැමෝම හැමදාමත් දන්නවා ITN කියන්නේ පවුලේ නාලිකාව. ඉතාමත්ම වැඩිම මේකක් තියෙන, මම හිතන්නේ රීච් එකක් තියෙන ටෙඩ් මේ චැනල් එකක්. ඉතින් අපිට පණිවිඩයක් ගෙනියන්න ඕන නම් අපිට එකපාර මුළු දිවයින පුරාම පණිවිඩයක් ගෙනියන්න පුළුවන් හොඳ නාලිකාවක් හැටියට අපි කරනවා. ඉතින් මම හිතන්නේ ගොඩාක් තීන්ත කියන්නේ පාට. ඉතින් පාට කරන්න ගොඩාක්ම අපි ලං වෙන්නේ අපේ මේ කස්ටමර්ස්ලා ටික මේ උදේ වෙලාව, දවල් වෙලාව, හැම වෙලාවකම මම හිතන්නේ නාලිකා එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ සම්බන්ධය එක්ක අපි දකිනවා ITN එක ඉතාමත්ම හොඳ ගමනක් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට හොඳ නාලිකාවක් අත්වැල් බැඳගෙන ඉස්සරහට යන්න. හොඳයි, මං හිතන හොඳ ඇගීම ස්වාධීන රූපවාහිනී සේවයට ලැබුණා ඔබතුමාගෙන්. දැන් මෙවර සිංහ අලුත් අවුරුද්දත් එක්ක, මෙවර සූර්ය මංගල්‍යයත් එක්ක නිපොන් පේන්ට් ලංකා ආයතනය කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව්, මම හිතන්නේ පසුගිය අවුරුදු කීපය වගේම මේ සැරෙත් සූර්ය මංගල්‍යයත් එක්ක අපි සම්බන්ධ වෙනවා. ඉතින් ඉතාම සතුටින් අපි අපේ පාට එක්ක එන මේ ජීවිත පාට කරන්න අපි නාලිකාවත් එක්ක සම්බන්ධ වෙනවා. හොඳයි, මම හිතන්නේ ටෙලිතරු අපේ රංගන ශිල්පීන් අපේ ටෙලි නාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න, සිළුම් දෙනත් එක්ක එකතු වෙලා ඉන්න මේ කියන අවුරුද්ද සමරන වෙලාවේ නිපොන් පේන්ට් ලංකා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ විශේෂයෙන්ම ඒ ගැන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ජානු අපේ ටෙලි නාට්‍යයත් එක්ක එකතු වෙලා මේ පේන්ට් කරන්න, මේ ජීවිත පාට කරන්න, ලස්සන කරන්නත් නිපොන් පේන්ට් ලංකා මේ කියන සිංහල අවුරුදුකාරේ සූදානම් වෙලා ඉන්නවා. මේ කියන දේවලුත් මේ කියන කතා බහ අතරතුරේදී සූදානම් වෙනවා. හොඳයි, ඒ වගේම තමයි දැන් අපි දන්නවා අපේ රට බොහොම ආර්ථිකම වශයෙන් පහුගිය කාලයේදී පහුගිය වසර කීපය පුරාවටම මේ කියන කොවිඩ් වසංගතයත් එක්ක ඊට පෙරත් කියන යම් කිසි කාල සීමාවක් එක ගත්තොත් එහෙම බරපතල අල්බුදයක ඉන්නවා. හැබැයි නිපොන් පේන්ට් ලංකා සමාගම හැම මේ කියන ප්‍රශ්නත් එක්ක මේ තරම් ආර්ථිකමය වශයෙන් පසුබෑමක ඉන්න වෙලාවෙත් අර සංස්කෘතිකම වශයෙන් සහ වෙනත් කියන සමාජීය වැඩසටහන් එක අපි දකිනවා ඉන්නවා. එතකොට අන්නේ කියන කාර්යභාරය නිපොන් පේන්ට් ලංකා ඇයි මේ විදිහට මේ තරම් ප්‍රශ්න තියෙද්දිත් කරන්නේ කියලා මම ඔබතුමාගෙන් අහුවොත් එහෙම ඒකට දෙන පිළිතුර මොකද්ද? ඔව්, මම හිතන්නේ අපි ඕන බිස්නස් එකක් රන් කරනකොට අපි හැමතිස්සෙම ප්‍රොෆිට් ගැන හිතනවා. ඒ වගේම එතනින් ඔබට අපි
මල්ටිනේෂනල් කම්පනියක්. ඉතින් ඒ ඒ අවශ්‍ය දේ අපිට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් රටක් වා කිව්වාගේ ව්‍යසනයක් කරා යනකොට අපි හැමතිස්සෙම අපේ කස්ටමර්ස් ලෙස අපේ ජනතාවත් එක්ක රැඳී ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ක්‍රීඩාව හෝ නාට්‍ය හෝ කලාව හෝ කිසිම අවශ්‍ය වෙලාවකදී අපිට පුළුවන් හැකිය තරම් අපි සම්බන්ධ වුණා. ඉතින් ඒයි එකක් තාරුණ්‍ය. මං හිතන්නේ ඕන ව්‍යසනයකදී තාරුණ්‍යයට තමයි ලොකුම පාරක් දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ඉස්සරහට යන ගමන්, මොකද තරුණය කියන තාරුණ්‍ය කියන එක කාලෙක විතරයි තියෙන්නේ. ඉතින් ඔක ගියොත් ගියානේ. ඉතින් ඒ ඒක හින්දා තාරුණ්‍ය තව තවත් දිර්ඝායුත්වේ නැත්තම් තව තවත් ප්‍රශ්නවලට ඒගොල්ලෝ එදෙන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම මේ වෙලාවේ බැලුවේ හැමෝටම ඔපචුනිටි එකක් දීලා හැමෝගම ඉස්සරහට ගෙනියන අවස්ථාවලට සම්බන්ධ වෙලා උදව් කරන්න. හොඳයි, දැන් ඔබතුමා තාරුණ්‍ය ගැන කතා කරා. ඔබ ශ්‍රී ලාංකිකයෙක් හැටියට ජාත්‍යන්තර සමාගමක සේවය කරන ඉහළ නිලතරයක්, ඒ කියන්නේ මම බාර දුර වගකීමක් දරන කෙනෙක් හැටියට, අපේ තාරුණ්‍ය ඔබේ ජීවිතය තුළ අපි දකින විදිහත් මං හිතන්නේ මේ පාට ගැන කතා කරනකොට තාරුණ්‍ය හරිම ළඟයිනේ. තාරුණ්‍ය පාට ගැනම තමයි වැඩිපුරම උන් ජීවිත පාට කරන එක. අපි කතා කරන්නේ මේ ජීවිත පාට කරන්න කියලා. ඔබේ ජීවිතේ බොහෝ අත්දැකීම් ඇති ජාත්‍යන්තර සමාගමක් එක කටයුතු කරනකොට අපේ මේ තාරුණ්‍ය ඉන්න අපේ පරම්පරාවට මං හිතන්නේ හොඳ පණිවිඩයක් දෙන්න මේක අවස්ථාවක් කියලා. ඔබේ ජීවිතය අත්දැකීම් එක. ඔව්, මං හිතන්නේ හැමතිස්සෙම හැමදේම Tamanට ලැබෙනකම් බලන් ඉන්න නැතුව disappointed වෙන්නේ නැතුව හැමතිස්සෙම අපි මහන්සිලා වැඩ කරන එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපි ජීවිතයේ හිතුවොත් හැමදේම නිකන් හම්බ වෙනවා, හැමදේම හම්බ වෙන දෙයක් තමයි අපිට ලැබෙන්නේ කියලා එහෙම දෙයක් නැහැ. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපි අපේ ඉලක්ක කරා. අපි කියනවා dreams තියෙන්න ඕනේ හැමෝටම, but dreams with goals. ඒ කියන්නේ ඉලක්ක. හැම dream එකක්ම ඉලක්කයක් එක ගියොත් අපිට හැමදාම ඉලක්ක ජය ගන්න පුළුවන්. ඉතින් ඒක කොච්චර try කරත් fail වුණත් හැමදාම නැගිට නැගිට ට්‍රයි කරන එක තමයි අපි ජාතියක් වශයෙන් හැමෝම කරන්න ඕනේ. මම හිතන්නේ අපි පළේ පසුගිය අවුරුදු මත 30 යුද්ධයේ ඉඳලම ඉස්සරහට ආවොත් අපි ජාතියක් වශයෙන් වැටෙනවා නැගිටිනවා වැටෙනවා නැගිටිනවා. ඉතින් අපේ නැගිටින න්‍යාය තියෙන හින්දා අපි හැමදාම කොහොම හරි කරලා නැගිටලා ජය ගන්නවා. ඉතින් අපි එක්කෙනෙක් අපි එක්කෙනෙකුට උදව් කරොත් නැගිටින්න, එයා තව එක්කෙනෙකුට උදව් කරනවා. එහෙම එහෙම කරොත් එක්කෙනා ගැන අපි ගැන හිතලා අපි ඉස්සරහට මම වැටෙන්නේ නැහැ මම ඉදිරියට යනවා කියලා අපි තව දෙන 10ක් උඩ නැගුවොත් ඒ 10 තව 10ක් නැහැ. ඉතින් අපි එතකොට ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපිට නැගිටින්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒ කියන කාරණාව අතිශයින්ම අපි අර අපේ ජීවිතයට එකතු කරගන්න. අපි නැගිට්ටොත් අපිට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන්. එයාට නැගිටින්න අවස්ථාවක් දෙන්න පුළුවන් අපිට. අනිවාර්යයෙන්ම මේ දි කරන්න පුළුවන් දෙයක් රටක් හැටියට අපි එකතු වුණොත්. හොඳයි නෙවන්ත මහත්මයා, දැන් නිපෝන් පේන්ට් ලංකා පුද්ගලික සමාගම ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ ජපන් තාක්ෂණයත් එක්ක යන ආයතනයක සමාගම. එතකොට අපේ රටේ විදිහට අපේ රටේ ඉන්න පාරිභෝගිකයට ගැළපෙන විදිහට තමයි මේ කොච්චර කොහොම කරත් අපි නිෂ්පාදනයක් දෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණාව ගැන නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් මොන විදිහටද අවධානය යොමු කරලා තියෙන්නේ? මම හිතන්නේ අපිත් එක්ක ප්‍රේක්ෂක එකතු වෙලා ඉන්න වෙලාවක මේක ඔවුන්ට දැනගන්න හොඳ අවස්ථාවක්. ඇත්තටම තාක්ෂණය කියන එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් අද. මොකද වේගයෙන් දියුණු වෙන ලෝකයක අපි තාක්ෂණය එක්ක ඉදිරි හිටියේ නැත්නම් අපි පැත්තට විසිකලා යනවා. ඉතින් අද තීන්ත කියන්නේ අපි දන්නවා පාට කරලා ලස්සන කරන දෙයක් විතරක් නෙමෙයි. එතනින් ඔබට ගිය අවස්ථාවල් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි තීන්ත කියන්නේ ඉස්සලම ආරක්ෂාව. ඒ කියන්නේ ඔබ ලස්සන ගයක් හැදුවෙන් පස්සේ මේක අවුවට වැස්සට තෙමිලා වේ මේ වෙන අවස්ථාවක තීන්ත කියන එකෙන් තමයි මුළු ඒ බිත්ති වලට සහ හැම තැනටම ආරක්ෂාව දෙන්නේ. ඊට පස්සේ පාට කරගන්න පාට ඇති කරන්නේ. දැන් අපි එතනින් ඔබට ගිහිලා තාක්ෂණයත් එක්ක අද පරිසරය වයින වාතාවරණය පිරිසිදු කරන්න, එතකොට අපි කියනවා ඔය බැක්ටීරියල් වගේ දේවල් නාශනය කරන්න, ගොඩාක් දේවල් වලට ඉස්සරහට ගිය තීන්ත තමයි දැන් වෙඳපොලට එන්නේ. ඒ වගේම අපි හොයාගන්නවා හැමෝම අපේ කස්ටමර්ස් ලගේ පාරිභෝගිකයාගේ තියෙන ප්‍රශ්න අවශ්‍යතා ඒවා අඳුනගෙන ඒවට අවශ්‍ය වෙන ප්‍රශ්නවලට උත්තර එක්ක තමයි තීන්ත නිෂ්පාදනය කරන්නේ. හොඳයි, කොයි විදිහටද අපේ ජනතාවගේ හදවත් හඳුනාගෙන තියෙන නිපෝන් පේන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ඒ පිළිබඳව තමයි නෙමන්ත අබේසිංහ මහත්මය සඳහන් කරේ. නෙමන්ත අබේසිංහ මහත්මයා, දැන් අපි මේ නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතන අපේ රටේ මිනිසුන්ගේ හැඟීම්වල, ඒ වගේම ඔවුන්ගේ ජීවිතවල ඔවුන් කැමති දේවල් හරියට අඳුනගෙන වැඩ කරනකොට අභියෝග ප්‍රශ්න එක අනිවාර්යයෙන්ම වෙනවා. එහෙම නැහැ කියලා අපිට කියන්න බැහැ නේද? ජපාන් සමාගමක් වුණත්
තාක්ෂණ ඉහළම දැනග තිබුණත් සමහර වෙලාවට ඒ කියන ගැටලු අභියෝග එන්න පුළුවන්. මෙන්න මේ කියන දෙයට අපේ රට තුළ අපි ජීවත් වෙන පරිසරය තුළ ඒ කියන්නේ ජපානයේ කින් රටේ තියෙන දේශගුණික හා කාලගුණික ලක්ෂණ නෙමෙයි අපේ රටේ තියෙනට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට ඒ වෙනස්කම් වලට කොහොමද අභියෝගාත්මකව මුහුණ දුන්නේ? ඔව් දැන් අපි කොහොමද ජපානයේ අපි එක්සැම්පල් එකකට ගත්තොත් එහෙම යූ ඉෆෙක්ට් එක අපේ සමගියට ඉතාම අතාසන්නයි. එතකොට අපේ හිරු තදබල ලෙස අපිට බලපානවා. ඉතින් ඒ බලපානකොට අපි අනිවාර්යෙන්ම යූ ඉෆෙක්ට් සහ අපේ උෂ්ණත්වයට ඍතු දෙන තීන්ත අපි විශේෂයෙන් මේ රටේ ඇති කරන්නේ. ඉතින් ඒ වගේ එක උදාහරණයක් ගත්තොත් අපි ඒ වගේ සමකාලීනව අපේ රටට අවශ්‍ය අපේ උෂ්ණත්වයද අපේ වෙනස් වෙන දේශගුණික අංශද ඉතාමත්ම වැසිබර කාලවල දීවට අවශ්‍ය වෙන විදිහටද හැම අවස්ථාවකදීම අපි බලලා මැනලා තමයි අපි මොකද තාක්ෂණය කියන එක ජපානයෙන් විතරක් නෙමෙයි ඉන්නේ. ඉතින් අපේ කම්පැනි එකේ වෙනස තියෙන්නේ අපේ දැන් ඇමරිකාවේද යුරෝපයේද ඉන්දියාවේද චීනයේද ශ්‍රී ලංකාවේද ඔස්ට්‍රේලියාවේද ඒ හැම රටකම එන තාක්ෂණ වලට ඉඩ දෙනවා. ඉතින් මේ තාක්ෂණ ඔක්කොම එක තැනකට ඇවිල්ලා ෂෙයා කරලා අපි තාක්ෂණය බෙදා ගන්නවා. ඇත්තටම අපි සාමාන්‍යයෙන් තාක්ෂණය කියමු අපේ ඉන්න තාක්ෂණික නිලධාරීන්ගේ අත්තාම දක්ෂ තාක්ෂණ නිලධාරී ලංකාවේ ඉන්නවා. අපි කවුරුත් දන්නා ඉතාම දක්ෂ කට්ටිය ලංකාවේ ඉන්නවා. හැර ගියාටත් ඉන්න කට්ටියත් ඉතාමත්ම හොඳ කට්ටියනේ. ඉතින් අපේ තාක්ෂණයෙන් දියුණු ප්‍රොඩක්ට්ස් අපි නිෂ්පාදනය කරනවා මේ ලංකාවේ. ඉතින් ඒ තාක්ෂණ සමහරලාට දැනගෙන අපිටත් පුළුවන් මේ ලෝකයට ඉදිරිපත් කරන්න. ඒක තමයි අපේ කම්පනියක් හැටියට අපිට දීලා තියෙන අවස්ථාව. ඉතින් මේ ළඟදිත් අපේ ලංකාවේ නිෂ්පාදන දෙකක් ලෝකයට ගෙනියන්න අපිට පුළුවන් වුණා. ඒගොල්ලෝ ඒකට අප්‍රූවල් එක හම්බුණා. ඉතින් ඒ වගේ හැම රටේම හැම ඒරියා එකකම වෙන තාක්ෂණ දියුණුව එක තැනකට ඇවිල්ලා ඒ හැම රටක් එක්කම ෂෙයා වෙනවා. ඉතින් ඒකට මේ ජපානයේ විතරක් නෙමේ මේක වෙන්නේ. ලෝක ග්ලෝබල් මේ තාක්ෂණ දියුණුවක් අපිත් ලංකාවට ගේන්න පුළුවන් වෙනවා. හොඳයි, අපි නැවතත් සිංහල අලුත් අවුරුද්ද පැත්තට යමු. මොකද සිංහල අවුරුද්ද තමයි මේ වර්ණත් එක්ක ආරක්ෂාව මූලිකත්වය අරගෙන වර්ණත් එක්ක ඉන්නේ. ඉතින් නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් මේ සරේ සිංහල අලුත් අවුරුද්දට පාරිභෝගිකයාට ඔබේ සමාගමත් එක්ක එකතු වෙන්න කියන මං හිතන්නේ පණිවිඩය දෙන්න අපි අවස්ථාවක් අරගමු අද මේ වැඩසටහන. ඔව් මම හිතන්නේ ඉස්සලාම මේ ලබන අලුත් අවුරුද්දට මං හිතන්නේ හැමෝටම හොඳ අලුත් අවුරුද්දක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අර කිව්වා වගේ අපි ලොකු ප්‍රශ්න මද ආපු කතාවක්. ඉතින් අපි මම හිතන්නේ ලොකු ජනගහනයක් බලාපොරොත්තු වෙනවා මේ සැරේ හොඳ අලුත් අවුරුද්දක්කට එකතු වෙලා. නිපන් අපි සමාගමෙන් අපි ගොඩාක් දේවල් පාරිභෝගිකය සමග එක්කහුවලා කරනවා. ඒවත් එක්කත් සම්බන්ධ වෙලා අපි බලාපොරොත්තු වෙනවා මිලට සරල යන භාණ්ඩයක් ලැබලා තමන්ට මේ අවස්ථාවේ ගොඩාක් මිල ගණන් ඉහළ යන වෙලාවේදී හැම රේන්ජ් එකකම අපේ අවස්ථාව ලබලා දීලා දෙනවා. ඉතින් ගෙදර අලුත් අවුරුද්දට පාට කරලා ඉතාම සන්තෝෂයෙන් කාලය ගත කරන්න කියලා මම හැමෝටම සිංහල අලුත් අවුරුද්ද ලස්සන පාට වලින් මරණවත් කරන ගමන් සිංහල අලුත් අවුරුද්ද හැමෝම සමරන්න කියලා තමයි ආරාධනා කරන්නේ. හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් අධ්‍යක්ෂ ඒ වගේම සාමාන්‍ය අධිකාරී නෙමන් තබේසිංහ මහත්මයාට මේ කතාබහට එකතු වුණාට අද දවසේදී සිකුරාදා පිනිවෙන සමගින්. ඒ වගේම ඔබතුමාටත් මේ සිංහල අලුත් අවුරුද්ද බොහොම ලස්සන ආදරණීය අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඔබට අද දවසේදී සිකුරාදා පිනිවෙනෙන් සම්බුදෙනවා. ඒ වගේම ආරාධනා කරනවා ආසාවෙන් රූපහානි සේවයත් එක්ක එකතු වෙලා ඉන්න ඔබේ ජීවිත අලුත් දේවල් එකතු කරන්න අපි හැමදාමත් සූදානම් වෙලා ඉන්නවා.